නෙක්ලු දෙමව්පියෝ බලාගෙන ඉතිලු පැනලා තියන්නේ ඔය තරම් ලා මොන හයියක්ද ප්‍රශ්නයක් විසඳ ගන්න තරම් ඔලුවක් නැති නිසා උදේ 7ට කටුගස්තොට වත්තේකම පාරේ ඔල්කොල්ල ජලාශයේ අතර මිනිස්සු රැස් වෙලා නිසලව ගලා යන ජල කඳ දෙස බලා සිටියා ඒ වන විට තරුණ වියට නව කෑන් ලෙස පාතැබු වයස අවුරුදු 17ක පිරිමි දරුවෙක් සහ වයස අවුරුදු 16ක ගැහැණු දරුවෙක්ගේ හුස්ම පොද ජලාශයේ එහෙ මෙහෙ පොරබදලා ජීවිතේ මිලින කර හිස් අහසට වැදිලා පැයක්වත් ගිහින් තිබුණේ නැහැ දෙමව්පියන් අවුරුදු 17ක් දරුවෙක් උස්මහත් කරන්න මොනතරම් නම් සටනක් කරනවද කියලා මේ නොබේරු සිත්වලට නිකමටවත් ඇනිලා නැහැ තමන්ගේ බඩට නොගා තමන්ගේ දරුවන්ගේ බඩගින්දර නිවන දෙමව්පියන්ට ලේ කිරි කරලා පොවල හැදුව වැඩු තම ලේ කැටියන්ගේ මියගේ සිරුරු දකින්නට ලැබෙන එක මොනතරම් නම් වේදනාවක්ද කියා දැනෙන්නේ මේ වගේ වෙලාවට ඒ අයගේ මුවින් පිටවන ශෝකාලාපයන් ඇසෙන විටයි බල සිරුර වතුරෙන් ගොඩට ගන්න අන්දමත් ඉන් අනතුරුව සිදුවීම සිදුවෙනුත් ගොන්නක් දිහා බල පිළිබඳව ඉන්න ඉන්න දහසක් දෙනාගේ මුවින් පිටවෙන්නේ දහසක් කතා දැන් මේ තරුණ විය අභිමෝහින් අකිල පමුදිතත් චාමලි නිරෝෂාත් ජීවිතවලට සමුදීලා අවසන් හයවෙන්දා ඒ කියන්නේ මේ සිදුවීම සිදු වූ දින රාත්‍රියේ හෝ සන්ධ්‍යාවේ මේ තරුණ දරුවෝ තම තමන්ගේ නිවාසවලදී තම තමන්ගේ දෙමව්පියන් සමග කුමක් හෝ ගැටුමක් ඇති කරගෙන තිබුණු බව නම් සැකයක් පොලිසියට තිබුණා චාමලි පදිංචි වෙලා හිටියේ නව යාල තැන්නේ අකිල පදිංචි වෙලා හිටියේ නව යාල තැන්නේ උඩ තලවින්නේ අමාලිත් අකුලත් පදිංචි වෙලා හිටියේ චමාලිත් අකිලත් පදිංචි වෙලා හිටියේ පවුල් දෙකේම වැඩිමහල් දරුවෝ දෙන්නත් මේ දෙන්නයි මේ ගෙවල් දෙක තිබුණේ එකම පාරේ දෙකවල මල් හිසර සිත් යාකර වැදිලා ආදර කතාව ලස්සනට ගලාගෙන යන්න තරම් මේ දෙන්නාවට වාසනාවක් නම් තිබිලා නැහැ බුද්ධිමත් විදියට හිතන්න තරම් නොමේරු මේ මල් වගේ සිත්වලට සැනකින් ආවේගයක් දෙමව්පියන් දුටුට ඇති වූ තත්කම්මත් එක්ක මේ පණින්නේ ජීවිතෙන් පලා යන්න කියන හැඟීමක්වත් ඇති වෙන්න නැතුව ඇති ඒත් අද පවුල් දෙකම කඳුළු සාගරයක් මැද අතරමං කරලා අකිලත් චමාලිත් දෙන්නම යන්න ගිහින් මේ දෙන්නට දෙන්නගේ ආදරේ බැඳිලා මාස 3ක් 4ක් විතර යන්න ඇති දෙන්න නිතරම කෝච්චි පාරේ කතා කර කර ඉඳලා තියෙනවා එකම පාරේ නිසාත් දෙන්නගේම තාත්තලා අඳුන නිසාත් මේ ආදර කතාව වැඩිදුර යන්න කලින් ගෙවල් වලට ආරංචි වෙලා තිබුණා කටේ කිරිසුවද යන්නත් කලින් ආදර අන්දරයක පැටලුණාම ඉගෙනීම අනාගත අපේක්ෂා සියල්ල සුළු විසුණු කරලා ආදරෙන් අන්ත වෙන බව දන්න දෙමව්පියෝ මේවාට විරුද්ධ වීම අරුමයක් නම් නොවේ ඒ නිසාම චාමලිත් තාත්තගේ අකිලට වරක් දෙවරක් අවවාද කරන්නේ මුලින්ම ඉගෙනීම අවසන් කරගන්න ලෙසයි හයවෙනිදාත් මේ දෙන්න රියල් පාරේ කතා කර කර ඉඳලා චාමලිගේ තාත්තට එදා අහු වෙනවා අවවාද කරලා දෙන්නම ගෙවල් වලට පිටත් කළාට මේ මල් වගේ හිත ඇරිලා පොඩි වෙන්නේ අවබෝධයට වඩා හැඟීම් සහ ආදරයේ තෙරපමින් ඒ නිසාම මේ දෙන්න කුමක් හෝ පණිවිඩයක් දුරකථන මගින් හුවමාරු කර ගන්නට ඇති එහි ප්‍රතිඵලයක් විදිහට මරුවා රජසල 7 වෙනිදා අලුයම දෙකට චාමලී නිවසේ නැති බව චාමලීගේ දෙමාපියෝ දැනගන්නවා ඒ පාන්තර දෙකට චාමලීගේ ගෙදරින් අකිලගේ ගෙදරට චාමලී නැති පණිවිඩ යද්දි අකිලත් ගෙදර නැති වගේ ඒ දෙමව්පියෝ දැනගන්නවා මේ පවුල් දෙක ඉහ ගිනි අරගෙන අකිලත් චාමලීත් සොයා පාරක් පාරක් ගාන යන්නේ සැබෑම වූ දරු දෙන සෙනෙහස දරාගත නොහැකිවයි ඒ වගේම මේ නොදරුව සමාජය ගැන අවබෝධයක් නැති වගත් ජීවිතේ බරපතලකම නොදන්න වගත් දෙමව්පියන්ට වැටහෙන්නේ තමන්ගේම දරුවන්ගේ ඇසිපිල්ලමත් ඒ අය හොඳින් හඳුනන නිසායි අකිලගේ තාත්තා අකිලගේ දුරකථනයට ඇමතුමක් ගන්න මේ අතර මාව හොයන්න එපා තාත්තේ අකිල උත්තර දෙන්නේ එලෙසයි නැවත අකිලගේ දුරකථනයට ඇමතුමක් දෙන්නේ චාමලීගේ අම්මා දියණගේ ආරක්ෂාවේ වටිනාකම ඉතා හොඳින් දන්නා ඇය අකිලගේ සවන් මත වැඳ වැටෙන්නට තරමගේ දුව රැක ගන්නා ලෙසයි අනේ පුතේ ඉන්න තැනකදී මගේ කෙල්ල බලා ගන්න එයාව අපි ඔයාටම දෙන්නම් දෙන්නම ඉන්න තැනකින් එන්න පුතේ චමාලිගේ අම්මා වේදනාවෙන් කතා කරන විට අකිල දුරකථනයේ විසන්දි කර දමන්නේ බරක් පතලක් නොසිතාමයි නමුත් අකිලගේ පියාත් චමාලිගේ පියාත් මවත්
श्रीरोद्री खतुत पोलिस स्थानाधिपति पोलिस परीक्षक नलिन भंडार महतापोत् फैमिली लाखरा तम धर्वा निवसी अमनापो पिटवगो बबटाई एवन पिट बिलाव अलुम पहाट पमन अत्यात्र पोलिस पिटवन मे दिमाप्यो नवत निवस बला पिटत्वा कैसे हो धर्वा स्वागत यन चेतनाव समगाय खटुगस्तोट नगरे पसवी इदिनेट यदिन फ्रीरोधराते दकुनु पससिति चामलीगे मव अडादुरे देस दाल्वागे कोतनको हो तमन्गे दियने दकिनत लबे वायसितागनाई ए अतर खटुगस्तोट रेल पार आसान्न वेत्म रेल पार वेटी एति गंगमद पालम एति दियने वन चायावक दैत नतर करानट खटेतु कले मव तमन्गे दियने हदुरागात निसाई දියණිය රාත්‍රියේ නිවසේදී ඇවිසිටි ටී ෂර්ටය සහ පාලමේ සිටි තරුණයාගේ ටී ෂර්ටය සමාන බැවින් සහ හැඩහුරුකම් මේ තමන්ගේ දියණියත් අකිලත් බව හඳුනාගත්තට ඒ අසරට නොගත් කුමක් රම්ද එතිදනාම කතා කරගත්තේ දරුවන් කලබල වේ යයි සිතූ නිසායි දියණිය කලබල නොවන්නට අකිලගේ පියා ඒ අසරට යවූ මේ වැඩිහිටියෝ කුමක් වන්නේදයි ඒ ආසන්නයට ළඟා වෙමින් බැලුවේ දරුවන් දුටු සතුට ඒ මහ තබාගෙනයි නමුත් ඒ සතුට වැඩි වෙලාවක් රඳවා ගන්නට මේ තමාපියන්ට හැකි වූයේ වැඩිහිටියන් දුරු විකස කඩමුදියේ කලබලව චාමලී අකිලත් දෙදෙනා වැළඳ ගනිමින් දිය මතට පන්දුතු දර්ශනය නිසායි අනේ මගේ දරුවෝ මේ මොන විපත්තියක් කරගත්තද යන අතෝනිය සමග අලුයම් දේරේ අවදිව වැඩ අරඹා සිටි ඇතමුන් වහා දිවා ආවේ කුමක් වී ඇත්දයි දැක ගන්නටයි පොල්කොල්ල මහවැලි ජලාශයේ ඔරුවේ ගොස් මාළු වලන පිරිස් අතරින් කිහිප දෙනෙකුද මේ වෙලාවේ සිට අතර නිතර ගඟට පයන අය අල්ලන් එන ආනන්දද ඒ අතර සිටියත් ඔහු චාමලිත් අකිලත් දියෙන් ගොඩගෙන ආවද ඒ වන විට හුස්ම පොද වාතලයට පාවී ගොස් තිබුණා යලිත් කටුගස්තොට පොලිසිය තොරතුරු වාර්තා වන්නේ අකිලත් චාමලිත් ගඟට පැන ඇති බවයි කටුගස්තොල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා තම කණ්ඩායමේ පොලිස් කොස්තාපල් ඒකනායක සහ පොලිස් සරයෙන් අමරකෝන් යන මහත්වරුන් යොදවා පරීක්ෂණ මෙහෙව්වා මහනුවර අතිරේක දෙක මහේස්ත්‍රාත් පරීක්ෂණයට අනුව අධිකරණයේදී මරණ වාර්තාව ලබා දීමට නියමිතව තිබෙනවා පශ්චාත් මරණ පරීක්ෂණයේ මත දියකිලි සිදු වූ මරණ බව අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර තිබෙනවා යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව video බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා